ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල ඉහළ දැමීමට සිදුවන බව වාහන අණයනකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කළේ රුපියල් ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුතු ජපන් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 2කමාරකින් පමණ ඉහළ යනු ඇති බවයි. දවසේ පුවත ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය මාස 6ක පමණ කාලයේදී රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වූ අතර එහි වාර්තාගත අවප්‍රමාණය සටහන් වූයේ පසුගිය සති දෙකක කාලයේදී. පසුගිය 7වනදා ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 163.25ක් වූ අතර ඊයේ දිනේදී එය සටහන් වූයේ රුපියල් 177.65ක් ලෙසයි. එය මෙරට ඉතිහාසයේ සටහන් වූ ඇමරිකානු ඩොලරේ ඉහළම විකුණුම් අගයයි. ඇමරිකානු ඩොලරේ ඉහළ යාමට සාපේක්ෂව ජපන් යෙන් එකක විකුණුම් මිලද පසුගිය මාස 3ක කාලයේදී ශීඝ්‍රයෙන් ඉහළ යාමට ලක් වුණා. ඊයේ දිනේදී ජපන් යෙන් එකක විකුණුම් මිල රුපියල් 1.52ක් ලෙස සටහන් වූ අතර එයද ඉතිහාසයේ සටහන් වූ ඉහළම අගයයි. ඒ අනුව වාහන ආනයනය කිරීමේදී පිරිවැය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් වාහන මිල ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා. ඉදිරියේදී මේක තව වෙනසකට බාධුත් ඒ ප්‍රමාණයත් බලපානවා. සාමාන්‍ය වැගන් රථයක් සාම ලක්ෂ 2කමාරක් පමණ වැඩි වෙනවා. ඒ වගේම බිට්ස් කාර් ලක්ෂ 3ක් විතර, නැක්සි වගේ රථයක් සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් විතර. ඒ වගේම අපි නිකන් ආසන්න දලයාගයක් ගන්න ජීප් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 12ක් 15ක් අතර ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඉතින් මේක ලෝක වෙළඳපොළ තත්ත්වයට එක්ක ඇතුළත් අපේ තියෙන දුර්වල ආර්ථික කලමනාකාරීත්වයත් එක්ක වෙච්ච සිද්ධිය. ඉතින් මේකට තාම රජය නිසි විදිහට ක්‍රියාමාර්ග අරගෙන නැහැ. සංගමයක් ඉදිරි අපි තීරණය කෙරුවා වෙළඳපොළ තියෙන හැම වාහනයක්ම පරණ මිල ගණන් වලට විකුරන්න. ඉතින් මම හිතන්නේ මේ ටිකේ වෙළඳපොළ ඉතාම සීග්ලස වලවිය වැඩි වෙලා තියෙන මම හිතන්නේ වෙළඳපොළට ලොකු වාහන හිඟයක්ේ තව මාස 2 3ක් ඇද්දි දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීමත් සමග ඊට පිළියමක් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ පසුගිය 19 වනදා වාහන ආනයන සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සම්පූර්ණ මූල්‍ය වටිනාකම තැන්පත් කළ යුතු බවට නව රෙගුලාසියක්ද පැනවුවා. ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක් මුදල් යොදවා විවෘත කිරීමේ ක්‍රියාවලිය තුලින් වාහන ආනයනය පාලනය වෙනව අනිවාර්යයෙන්ම. එතෙන්දී ආනයනය කරුවා තමයි අපහසුතාවයකට පත් වෙන්නේ. මේ අතර ආනයන පාලනය කිරීමේ පියවරක් වශයෙන් පසුගිය අගෝස්තු මස පළවනදා රජය එන්ජින් ධාරිතාව CC650 ගාගයක් ගන්නා කුඩා මෝටර රථවල බදු ඉහළ දැමූ අතර එම කාණ්ඩේ හයිබ්‍රිඩ් මෝටර රථයක බදු මුදල් එදී රුපියල් 4,25,000කින් ඉහළ දැමුණා. තමන් ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාව භුක්ති විඳින ආකාරය පිළිබඳ ගැටලු පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් ගොවි ජනතාව වෙත ඉඩම් බලපත්‍ර ලබා දීමේ උත්සවයකදී. ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් වෙත භූමියේ හිමිකම තහවුරු කිරීම උදෙසා දීමනාපත්‍ර සහ බලපත්‍ර දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචි පවුල් 2000ක් වෙනුවෙන් බලපත්‍ර බෙදා දීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මම තහවුරු කළ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස මාධ්‍ය නිදහස ඒ නිසා කියන්න ඕන දෙයි කියන්න එපා දෙයි හැමතැනම කියනවා එක එක්කෙනා. මාධ්‍ය උදේ ඉඳන් රැ වෙනකන් ආණ්ඩුවට ගහනවා. සමාජ විභාගයේ කිසිම හිරිකිතයක් නැතුව භාෂාව අසීමිත ලෙස ශීලාචාර භාවයෙන් තොරව හසුරනවා වුණ කෙනෙකුට. ඒ නිදහස මේ රටේ තිබුණේ කලින්. ඒ නිදහස දුන්නේ මම හාමුදුරනේ. මීට කලින් මේ රටේ මෙහෙම වැඩ වර්ජන කරලා තියෙන්නේ උද්ඝෝෂණ කරලා තියෙන්නේ බණ්ඩාරනායක මහත්මයා කාලේ විතරයි. බණ්ඩාරනායක මහත්මයා සෙවල බණ්ඩ කියලා කොන්ද පන්නේති බණ්ඩ කියලා වැඩි දියලා මරලා දැම්මා. සර්ජන් කොතලාවල මහත්මයා ඒ කාලේ කිව්වා මම බැඳලා හිටපු බල්ලෝ බණ්ඩල් එහෙලා දැම්මයි කිව්වා. ඒ මිනිසුන්ට දුන්න නිදහස. මේ රටේ අදත් එදා වගේම දුන්න නිදහස භුක්ති විඳීම පිළිබඳව ගුණාත්මක භාවය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා කොහොමද? ඒක භුක්ති විඳින්න දන්නේ කොහොමද කියලා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් කෙරුණු නව ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ පස්වරුවේ සිය පත්වීම් ලිපි බහර ගත්තා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ කඩුවෙල ආසනය සඳහා සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ සහ හිටපු නගරාධිපති GH බුද්ධදාස යන මහත්වරුන් පත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ හබරාදුව ආසනයේ සංවිධායක ලෙස තිසර ගුණසිංහ මහතා පත් කෙරුණු අතර TB ඒකනායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ යාපහුව ආසනයේ සංවිධායක ලෙස පත් කෙරුණේ වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතායි. කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් නායක ලෙස මෙතෙක් කටයුතු කළ පක්ෂ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවට එම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත්වීමේ ලිපිය බහර ගත්තා. එන්.ඩී. සුසන්තලාල් ජයවීර මහතා නව සංවිධායකවරයා ලෙස පත්වීම් ලිපිය බහර ගත්තේ පළාත් සභා මන්ත්‍රී ගුණරත්න වීරකෝන් මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ කරන්දෙනිය ආසනය සඳහායි.
மீட்டாமத்தரவு ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷ மெதகொழும்பு ஆசன சங்விதாயக லெச அமாத்திய ஃபைச முஸ்தாஃபா மகதா பத்கிருணு அத்தரு நியோஜ அமாத்திய லசந்தா லகிய வண்ணு அமாத்திய பியசேனகமகே அதுலகுமார ராகுபாத்தியான மகத்வருண் திஸ்ட்ரிக் சம்பந்திகரண கமிட்டு சமசபாபதி வருண் லெச பத்கிருணா மேத்தர லபன வசரே பவத்வின லோக குசலான கிரிக்கெட் தரகாவளியே ஷூரைண்ட் பிரினமின குசலானே லோவாட்டாரகினான சஞ்சாரே சிவ்வன அதிரே அடுத்தே எம குசலானே ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதாவித இதிரிபாத் கிரீம இயே பஸ்வருவே ஜனாதிபதி நில நிவசேதி சிதுகெருணா மேத்தர ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா எக்ஸத் ஜாத்தின்கே ஹத்தே துன்வன மகாமண்டல சசிவாரேட்ட சகபாகி வீம சந்தா அத ராத்ரி அமெரிக்கா எக்ஸத் ஜனபதே பலா பிடத்வயாமட நியமிதாய் அமெரிக்கானு டொலரேட் சாபேட்சவ ருபியல் அவப்பிரமாண வீம சம்பந்தேன் நிசி அகைமாக சிதுக்கர இதிரி தீரண கண்ணா பவ அக்ரமாத்ய ரணில் விக்ரமசிங்க மகதா பவசனவா அக்ரமாத்யவரையாம் அதஹாஸ் பாலக்கலே அது நாத்தானிய பிரதேசியே பாசலக பெவதி உத்சவேகதே நாத்தாண்டிய லொருத்து மகாவித்யாலே பிராத்திமிக இகினும் சம்பத் மத்தியஸ்தானே அது பெருவருவே விவருத்தகருணே அக்ரமாத்ய ரணில் விக்ரமசிங்க மகதாகே பிரதானத்வேன் මෙතෙක්කල් ඇමරිකාවේ මහා බැංකුව අඩු පොලියට තමයි මුදල් ලබා ගත්තේ. දැන් ගිය මාස 6දී දෙවතාවක් පොලිය වැඩි කරලා තියෙනවා. මොකක්ද අන්තිම සිදුවීම? මේ ඩොලර් අනික් ගෙනාවේ ආයෝජකෙන් පිට රටින් අපේ රටවලට ආයෝජකෙන් තමන්ගේ මුදල් දැන් ආපහු ඇමරිකාවට ගෙනියනවා. ඇමරිකාවේ වෙළඳ කොටස් වෙළඳ පොලේ මීට වඩා ලාභයක් ලබා ගන්න පුළුවන්. අපේ කොටස් වෙළඳ පොලේ අනික් වෙළඳ පොල් වලින් දැනට ඩොලර් මිලියන 443ක් පිට වෙලත් ඇතුල් වෙලා නැහැ. දැන් මොකක්ද අපි තාවකාලික පියවර හැටියට ආජන්ටීනාව ඉන්දියාව ඉන්දුනීසියාව මෙක්සිකෝවයි තුර්කියයි මහා බැංකුවේ පොලිය වැඩි කරලා තියෙනවා. අපේ ප්‍රශ්නයක් තියෙන මහා බැංකුවේ පොලිය වැඩි කරොත් ව්‍යාපාරිකයන්ට එන පොලිය වැඩි වෙනවා. ඉතින් දැම්මම අපි ඒ තත්ත්වයට එන්න ඕනද කියලා අපිට හිතන්න තියෙනවා. මාසිකින් විතර යම්කිසි ස්ථාවරභාවයක් මෙතෙන්ට ඇති වෙයි. එතනදී අපි ගන්න ක්‍රියාමාර්ග කුමක්ද කියලා ආණ්ඩුව තීරණය කරගෙන යනවා. මුදල් ලැබෙමුතුමත් අනික් කැමතිතුරු කීප දෙනෙක් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න. පෙරේද IMF සංවිධානයක සාකච්ඡා කරන්න. රුපියල අවප්‍රමාණය වීම නැවැත්වීම සඳහා නායකත්වයේ දීමට වත්මන් රජය අසමත් වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ කැඳවා තිබූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඒකාපත විපක්ෂයේ පක්ෂ නායකින්ද එක්ව සිටියා. 2007 කාලේ තුල ශාලා ආර්ථික කඩහැලීමක් මුළු ආසියාවෙම සිදු වුණා. කඩහැලෙනකොට ඒක අපි නැවැත්තුවා. ඒ නායකත්වය දෙන්න ඕන. මේ වැඩිහත්ුනේ නැත්තම් මේ නායකත්වය ඊට වඩා දරුණු තත්ත්වයකට රට පස් වෙනවා. දැන් කාලේ හරි බැරිකම පිළිගන්න පිළියම් යොදාගෙන තමයි කරන්නේ. ආණ්ඩුවට මූල්‍ය කනමුණාකරණයක් නැති බව පැහැදිලි වෙලා ඉවරයි. කොසගානේ දැන් රට අතහැරලා යනවා විදේශ ආයෝජකයෝ. ලෝකීය ආර්ථික අර්බුදයක් තියෙන ඩොලරේ ශක්තිමත් වෙනවා. ඒ නිසා ඉදිරියටත් වැටේ කියලා කියන මුදල් ලැබෙතිලා ඕනේ නැහැ. අගමැතිලා ඕනේ නැහැ. ඉතියෝපියාවේ මුදල් ලේඛකයට සාපේක්ෂව 9.2 කින් සිම්බාබ්වේ මුදල් ලේඛකයට සාපේක්ෂව 11.1 කින්. බංග්ලාදේශයේ මුදල් ලේඛකයට සාපේක්ෂව ලංකාවේ රුපියල 7.5 කින් අවප්‍රමාණය වෙලා. ඉතියෝපියාවේ ඉන්න නායකයොන්ට මේ රට බාර දුන්නා නම් මීට වඩා මේ රටේ රුපියල ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි ඊටාම ඕනෑකමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා තවත් මේ රට අසරණ කරන්න නැතුව කරුණාකරලා මේ රට කරන්න පුළුවන් කෙනෙකුට බාර දීලා පැත්තකට වෙන්න. ඕගොල්ලන්ට බෑ. ඒ නිසා හැකියාව තියෙන නායකත්වයකට මේ රට බාර දීලා පවුනොදී තොලොංචි වෙලා යන්න කියලා තමයි අපි මේ රටේ මිනිස්සුන්ගේ නාමෙන් ඉල්ලා හිටියේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ මේ මට්ටම වටලා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරොත් ජාත්‍යන්තර ආධාර ගන්න පුළුවන් කියන මතය හදලා ජනමත විචාරණයේදී බඩගින්නේ තියලා බෙදවා ගැනීමේ කුමන්ත්‍රණයක් මේක පිටිපස්සේ තියෙනවා කියන එක අපි ඊටාම වක්කීමෙන් ප්‍රකාශ කරනවා. පරීක්ෂණ කරනවා අත්පසෙම කීර්ණා මට හම්බුලා නෑ. ඔයාලා ඔයාලා බාප ඕක පැන් දෙක කියන්නේ ජනවාරි 8 වෙනිදා උදේට කෑමුණාද කියලා මතකද? නෑ මම මතකයි. ආ එහෙනම් ඒක උගා. ලංකාවේ රුපියල තමයි අවප්‍රමාණයේ කප් එක ගහලා තියෙන්නේ. මුදලේ අවප්‍රමාණයේ ලෝක ශූරතාවයේ හිමි ලංකාවේ රුපියලට.
ඔබ කියන්නමට ඉස්සෙල්ලම 200 ගහන්නේ පෙට්‍රල්ද රුපියලද එහෙම නැත්නම් ක්‍රිකට් කණ්ඩායමේ පිටිකරුයි මම දෙන රුපියලයක ඉස්සෙල්ලම ගහයි ඔතුමාලා සඳහන් කරනවා මේ රජය රුපියල අවමාන වෙන එක පාලනය කරන්නේ නැහැ ඒක තමයි මේ ආර්ථික හේතුව කියලා හැබැයි ඒ පශ්චාත් සිල්වා මහත්මයා සඳහන් කරනවා ඉදිරි වසර තුන තුනක් තවත් ඩොලර් බිලියන 15ක් ණය ගෙවන්න තියෙනවා ඒක නිසායි අපිට මේක පාලනය කරගන්න බැරි අපිට ණය ගෙවන්න පුළුවන් තත්ත්වයක් රටේ තිබුණා වරායට ගත්ත ණය වරායෙන්ම ගෙව්වා අනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කියනවා අපි දැන් ණය ගෙවලා ඉවරයි අපි දැන් ඉදිරියට සංවර්ධනය මෙන්න මේ මහ බැංකු වාර්තාව. PL අවප්‍රමාණ වීම නිසා රාජ්‍ය ණය වැඩි වීම. PL බිලියන 696.9යි. මේ ණය අර්බුදය හදාගෙන තින්නේ මේ ආණ්ඩුව. මේ නොහැකියාවෙන් හදාගෙන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කට්ටිය ණය ගත්තා මට මේක කරන්න බෑ කියලා ණයෙන් ඇඬුවේ නෑ. අතීතයට බැන අඬ ගහන්න නායකයෝ උනේ නෑ. චන්ද්‍රිකා ගැන කීකී හිටියා නම් 2001 ගැන රනිල්ගේ පාලනය ගැන කතා කර කර හිටියා නම් වෙන්න යුද්ධ කරන්න අප වෙන්නේ නෑ. රට සංවර්ධනය කරන්න අප වෙන්නේ. ඉදිරි මැතිවරණයේදී ඔබතුමාලාට නායකත්වයක් ලැබුණොත් දැන් මේ හර්ෂ සිල්වාතුමා කියන ඩොලර් බිලියන 15ක ණය ගෙවන්න ඔබතුමාලාට සැලසුමක් තියෙනවා. අයියෝ වද කරලා අරවා කරලා තියෙනවනේ. ඉන්දියාවේදී ඔබ සත්‍යයන් කරලාදී මාධ්‍යවේදීන් ඔබ කියනවා ඔබතුමාගේ සහෝදරේ ඊළඟ ජනාධිපතිවරණයට පරණ කරනවා කියලා. නෑ වැරදිලා. ඒක ඔයාලා හදාගත්තේ. ඉන්දියාව හා කියුවේ ඔබතුමාගේ කොයි සහෝදරයාද? ශ්‍රී ලංකා රුපියල. නෑ නෑ ඉන්දියාවේ මේ මේ කියන්නේ. මේකේ අවසාන තීන්දුව ගන්නේ පක්ෂය. සමහර විට මගේ සහෝදරයෙකුත් ඉල්ලන්න පුළුවන්. කිව්ව පාලනය කරන්නේ නැහැ වෙන රටවල් අපි පාලනය වෙන්නේ අපි. අත්තනගල්ල ප්‍රදේශයේ පැවති විවෘත කිරීම උත්සවයකට එක් වූ හිටපු ජනාධිපති නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසකට එහි සිටි තවත් පිරිසකගේ විරෝධය එල්ල වුණා. එෙහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. අත්තනගල්ල බෝනෑගල මීවන පාලම ඉදිකිරීම සඳහා මූලික කටයුතු පසුගිය රජය සමයේදී ආරම්භ කර ඇතත් එහි ඉදිකිරීම අවසන් කෙරුණේ වත්මන් රජය යටතේ. කෙසේ වෙතත් පොදුජන පෙරමුණට සහය දක්වන බස්නාහිර පළාත් සභාමන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පසුගිය 11 රාත්‍රියේ පාලම විවෘත කර තිබෙනවා. මේ අතර පාලම විවෘත කිරීමේ නිල උත්සවය අද පැවැත්වුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් පළාත් සභා මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා ඇතුළු ගම්වාසීන් පිරිසක් උත්සවය පැවැත්වෙන ස්ථානයට පැමිණ හිටපු ජනාධිපතිනියට විරෝධය එල්ල කළා. විරෝධතාකරුවන්ගේ හූහඬ මැදේ පාලම විවෘත කෙරුණේ මේ ආකාරයෙන්. පසුව හිටපු ජනාධිපතිනි ඇතුළු පිරිස උත්සව භූමියට පැමිණෙන අවස්ථාවේදීද උද්ඝෝෂකයින්ගේ විරෝධය එල්ල වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම ස්ථානයට පැමිණියේ උත්සවයට සහභාගී වීම සඳහායි. හූ කියලා රටේ සංවර්ධනය නවත්තන්න බෑ. හූ කියන කට්ටියත් හෝ හූ නොකියන කට්ටියත් මේ පාලම පාවිච්චි කරනවා. හිටපු ජනාධිපතිනිය උත්සව භූමියෙන් පිටව යන අවස්ථාවේදීද උද්ඝෝෂකයින් විරෝධය පළ කළා. තිරණ ගත හැකි නායකයෙකු යටතේ මේ රට නැවත ගොඩගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද පස්වරුවේ පොළොන්නරුව පුලතිසි මණ්ඩපයේදී පැවැත්වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තමුන්නාන්සලා දන්නවා මේ රටේ යුද්ධයක් තිබිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකි වුණා මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න. නමුත් ජනවාරි 8 වෙනිදා මේ රට බාර ගැනීම පිළිබඳව කිසිම සැලැස්මක් නොතිබුණු නිසා විශේෂයෙන්ම දේශපාලන පරිගැණීම් කිරීමට නිසාම මත්තල ගුවන් තොටුපළ වරාය වැනි වැදගත් යටිතල පහසුකම් නවතා දැමු නිසා මේ රටේ ආර්ථිකය පාටම කඩා වැටුණා. ආර්ථිකය කඩා වැටෙන්න මූලික හේතු වෙලා තියෙන රුපියල කඩාගෙන වැටෙන්න
කියන්නේ මේ ඩීඒ රාජපක්ෂ ස්මාරකය හදපු නිසා. ඒක තමයි මුලින්ම ගන්න නඩුව. මෙන්න අද මේ රජය ගෙන යන ප්‍රතිපත්ති. 2015 ජනවාරි 8 වෙනිදා ගෙනාවු සාමය මොකක්ද? ඒ අයට කිසිම තර්ජනයක් තිබුණේ නැහැ. එදා තමුන්නාංශලට ජීවත් වෙන්නට පුළුවන් ආර්ථිකයක් හදලා තිබුණා. මේ අයට තිබුණේ ඒක කරගෙන යන්න. නමුත් අද ක්‍රමයෙන් තමුන්නාංශල දන්නවා අපි එදා පාතාලය පාලනය කරා, කුඩු පාලනය කරා. අද මේ ඔක්කොම කඩාගෙන වැටිලා ආර්ථිකේ කඩා වැටීම. එදා මට මතකයි මහින්ද ජනාධිපතිතුමාගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවා මේ කඩාගෙන වැටෙන යට ආර්ථිකයක් එක්ක ඔබ රජය බාරගත්තොත් මොකද කරන්න කියලා. එතුමාගේ උත්තරේ උනේ ජනාධිපතිවරු හතර දෙනෙකුට අවසාන කරන්නට බැරි වුණු ත්‍රස්තවාදයක් මම ඒක අවුරුදු තුනෙන් අවසන් කළා. එහෙමනම් මේ ආර්ථිකය ගොඩ ගැනීමට ඕන උපක්‍රම මන් ළඟ තියෙනවා. මන් කජු කන්නා වගේ මේක විසඳනවා කියන එකයි. ඒ නිසා අපිට විශ්වාසයි තීරණ ගන්න පුළුවන් නායකයෙක් තුල අපිට මේ රට ගොඩ ගන්නට පුළුවන්.